සුදාසක් කාල හැමෝටම නාදත් කුකින් Chef Shani මගේ YouTube channel එකට ඔගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරන් ආවේ රසට chicken curryක් හදාගන්න විදිය. එක එක විදිහට chicken හදන හැටි මම ඔයගලන්ට වෙනත් වීඩියෝ වල අරන් આવી තියෙනවා. ඉතින් මේ විදිහට හදද්දී නිකමට මමම ගිහින් බලලා දී තුනා මේ විදිහට මම වීඩියෝ එකක් ඔයගලන්ට කරලා නැහැ කියලා. ඉතින් ඒක හින්දා ඔන්න මේ විදිහට chicken curryක් හදලා බලන්න. හරිම රසයි. ඔයගලන්ට කැමති විදිහට හින්දලා බොරේට ඕනනම් එහෙම හොදි තියෙන ඕනනම් එහෙම හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේක හදන්න මම මේ විදිහට chicken kilo එකක් කපලා අරගෙන තියෙනවා. මම මීට කලිනුත් කියලා තියෙනවා මම සාමාන්‍යයෙන් skin එක එක කියන්නේ හමත් එක්ක chicken කන්න තමයි කැමති. ඉතින් අකමැති අය අයින් කරලා කැමති විදිහට කැමති size එකට කපලා ලෑස්ති කරගන්න. ඊළඟට මෙතන සුදු ලුණු බීක් 5ක් 6ක් ගම්බිරිස් මේසැඳි දෙකක් එක වගේ හොඳට තලලා මම අරගෙන තියෙනවා. ඉතින් සෑර ගොඩක් ඕනනම් ගම්බිරිස් ටිකක් වැඩිපුර ගන්න පුළුවන් තව. ලකුණු ලුණු ගෙඩියකින් භාගයක්, රම්පෙ කෑලි කීපයක්, මෙතන සේර කෑල්ලක් මම තලලා අරගෙන තියෙනවා. තියෙනවා නම් ගන්න ඕගලන්ට නැත්තම් කමන්නේ. කරපිංචා කොළ ටිකක් ඕන වෙනවා. ඉතින් දෙක තුනක අඟලක විතර ඉඟුරු කෑල්ලකුත් මම තලලා අරගෙන තියෙනවා. අන්න ඊළඟට මෙතන තියෙනවා ගොරකා බීක් 4ක් 5ක් මම බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. ගොරකා කෑලි පිටින් දානවට වැඩිය මේ විදිහට වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරලා ගත්තාම ඒකෙන් හොඳ ඇඹුල් රසක් එනවා වගේම අර අපි හදන කාරී එකට හොඳ ටිකක් අඳුරු කළු පාටක් වගේ පෙනුමක් ගන්නත් ඒක උදව් වෙනවා. ඊළඟට මෙතන මිරිස් කුඩු මේ සැඳි දෙකක් විතර අරන් තිනවා. ඔයගලන්ට සැර ගොඩක් ඕනනම් තව එකතු කරගන්න. පොඩි කරාබොඩටි කීපයක්, එනසාලට 4ක් 5ක්, ඒ වගේම කුරුඳු මේ වගේ පොඩි කෑලි දෙක තුනකුත් අපි එකතු කරගන්න. ඉතින් දැන් මේ ගත්ත දේවල් අපි මේ චිකන් එකට දාලා මේ චිකන් ටික අපි හොඳට මැරිනේට් කරගන්න ඕනි. ඉතින් මේකට තව දාන දේවල් ටිකක් තියෙනවා. ගොඩාක් ಜಾති කියලා මේ හැඟුණාට මේ අපේ ගෙදර තියෙන දේවල්ම තමයි. මස් එකක් හදද්දී අපි හොඳට තුන පහ මිරිස්, ලුණු, ඇඹුල් ඒ දේවල් එකතු කරන හින්දා තමයි ගොඩක් දේවල් වගේ ඔයගලන්ට පේන්නේ. ඉතින් ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කරි පවුඩර්. එහෙම නැත්නම් බැදපු නැති අමු තුන පහ කුඩු වලින් මම තේ හැඳි දෙකක් විතර මේකට එකතු කරගන්නවා. ඊළඟට මම මේකට හොඳට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. තේ හැන්දක් හරි කහමාරක් හරි. ඉතින් මේවා දශමයටම ගත්තේ නැතත් ඔයගොල්ලෝ ගන්න මස් ප්‍රමාණය අනුව ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේ තරමට ඇති වගේ අතේ මිම්මට බැලු බැල්මට පේන තරමට එකතු කරගනත් මේක රසට හදාගන්න පුළුවන්. ඉතින් රසය හැටියට ලුණු ටිකකුත් දැන් මේකට හොඳට එකතු කරගත්තට පස්සේ දැන් මම මේ අමුද්‍රව්‍ය ටික හොඳට මේ මස්වල තැවරෙන විදිහට මේ මස් ටික අපි අරගෙන හොඳින් අතගා ගන්නවා. එහෙම නැත්නම් මැරිනේට් කරගන්නවා. ඔන්න ඊට පස්සේ ඉතින් දැන් අපි මේක උයා ගන්න භාජනයට මේ විදිහට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ගොඩාක් දාන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් දැන් මං වගේ හමත් එක්කම මස් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ දන්නා ඒකිනුත් තෙල් ප්‍රමාණයන් ඉපදේනවා. ඉතින් ගන්න කුකුල් මස් ප්‍රමාණය අනුව තෙල් චුට්ටක් එකතු කරගෙන අපි මේ තෙල් ටික රත් වේගෙන එද්දී අර හොඳට අනාගත්ත මස් ටික මේකට එකතු කරගන්න. ඊට පස්සේ විනාඩියක් විතර මේක ඒ විදිහට පෑන් එකේ රත් වෙන්න ඇරලා මම මේ විදිහට ඒක පොඩ්ඩක් හොඳින් කලවම් කරනවා. වතුර මොකුත් නොදා ඊට කලින් පොඩ්ඩක් අර මස් ටික බැදෙන්නම නෙමෙයි අර නිකන් ඒකේ වටේ සීල් වෙන්න, එහෙම නැත්නම් පොඩ්ඩක් පිච්චෙන්න වගේ මෙහෙම පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට අපි අර මස් අනාගත භාජනයේ තියෙන තුන පහ ටිකත් හේදිලා එන විදිහට ඒකටම වතුර ටිකක් දාලා මේ මස් ටික වැහෙන තරමට වගේ වතුර එකතු කරලා දැන් මේක හොඳින් අපි තැම්බෙනකන් උයා ගන්න ඕනි. ඉතින් පියන වහලා මම මේක මද ගින්නේ තැම්බෙන්න දෙනවා. ඔයගලන්ට හදිස්සියෙ ඉක්මනට මේක හින්දලා කන්නත් පුළුවන්. නමුත් චුට්ටක් වෙලාව අරගෙන මේක පැය භාගයක්වත් අඩුම මද ගින්නේ උයා ගත්තොත් හොඳට මේ මස් ටික සොෆ්ට් වෙනකන් ඒ වගේම හොඳ පාටක් වෙනකන් අර අපි එකතු කරපු තෙල් ටිකයි මස් වලින් නිපද වෙන තෙල් ටිකයි හොඳට අපි කියන්නේ අර උඩට පෑදෙනකන් මෙන්න මේ වගේ උයා ගන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරේ පියන වැහුවට පස්සේ එහෙමම තියන්න එපා. සරෙන් සරේ විනාඩි 5න් 5ටවත් අඩුම මේක හැඳි ගන්න. ඉතින් ඒ වගේම තමයි පොඩ්ඩක් කාලා බලන්න. ලුණු එහෙම හොඳට
තියෙනවාද කියලා. ඉතින් ඒ දේවල් ඇතිනම් වෙන එකතු කරන්න මොනවත් නැත්නම් ඔයගලන්ට මේක අවශ්‍ය තරමට හිඳුනට පස්සේ ලිප ඔෆ් කරලා කැමට ගන්න තමයි තියෙන්නේ. කැමතිනම් අම්මිරිස් කරල් දෙක තුනක් වගේ කපලා අන්තිමට එකතු කරගන්නත් පුළුවන්. ඔයගලන්ට අවශ්‍ය නම් විතරක්. මම මිරිස් හොඳට දාපු නිසා අද අම්මිරිස් මේකට පාවිච්චි කරේ නෑ. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට රසට අපි අර කියන්නේ ටිකක් බොරේට හිඳගත්ත චිකන් කරිය එක. ඉතින් මේක පොඩ්ඩක් නිවුනහම තවදුරටත් මෙන්න මේ වගේ ඔයගලන්ට අර තියෙන පාටටත් වැඩිය ටිකක් තද පාටට හොඳට අර කළු පාට ගතියට හිඳිච්ච මේ වගේ ටිකක් වියලි ගතියට තියෙන කරි එකක් වගේ හම්බ වෙයි. ඉතින් අර රසනේ අඩු වුනහම මේ වගේ හොඳ උකුවට ඔයගලන්ට මස් කරි එක දැක ගන්න පුළුවන්. එහෙනම් කැමති අය හදලා බලන්න. අදත් එකතුනාට බොහොම ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න කැමති නම් channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. හැමදාම අතගේ අදහස් කියන like එකක් දාන වීඩියෝ එක share කරගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම රසවත් recipe එකක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.